මුලින්ම කැමති පුතාගේ සම්පූර්ණ නම දැනගන්න. මගේ නම තරින් අක්ෂර ගුණවර්ධන. හොඳයි. තරින් පුතා කොහෙද පදිංචි වෙලා ඉන්නේ? රාගව. රාගව. දැන් පුතාගේ වයස කීයද? වයස අවුරුදු 13. හොඳයි. තරින් පුතා ඉගෙන ගන්න පාසල සහ පන්තිය ගැන අපිට පොඩි විස්තරයක් කරන්න. මම ඉගෙන ගන්නේ සෙන් ජෝසප් කොලෙජ් එකේ. මගේ පන්තිය රෙඩ්ලින්ට්. මම කැමති දැනගන්න පුතා ගායන ලෝකෙට ප්‍රවේශ වෙන්න හේතුණු කාරණා මොකක්ද? මම පොඩි කාලේ ඉඳන් සිංදු කියන්න කැමති. ඒක නිසා තමයි මම ගායන ශිස්ත්‍රයට එකතු වුණේ. හොඳයි. එතකොට මතක් කරන්න බලන්න දැන් ඔයාට ඔයාගේ කලා කටයුතු වලට ගොඩාක්ම උදව් කරන අය කවුද කියලා? මට ගොඩක් උදව් කරා ප්‍රියංකර ලොකු තාත්තා. එතකොට සමන්ත පෙරේරස, රෝහිණී හන්දා, මන්තන අම්මයි තාත්තයි එකට එකතු කරන්න වෙනවා නේද පුතේ? අද අම්මයි තාත්තයි මෙතන අපිත් එක්ක ඉන්න නිසා ඔයත් එක්ක ඇවිල්ලා නේද? හොඳයි. එතකොට මම ඊළඟට කැමති දැනගන්න පුතා මේ වෙනකොට සංගීත ලෝකය තුල මොන වගේ ජයග්‍රහණද ලබලා තියෙන්නේ? මම ඉස්කෝලේ දිනුනේ ජයග්‍රහණ කළා තියෙනවා සිංදු තරගයකින්. හොඳයි. ගායන තරගයකින්. තව ඊට අමතරව මට අහන්න ලැබිලා තියෙනවා පුතාගේ ළමා ගීත දෙකක්. අපිට ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. මට පුංචි රොබෝටිකෝ කියලා සිංදුවක් කරා. කවුද පුතාගේ ගීතය ඔයාට ලියලා සංගීතය කරලා දුන්නේ? රෝහිණී නන්ද, රෝහිණී ස්වර්ණලතා නන්ද විසින් රචිත සංගීතය කළේ ප්‍රියංක. ඔයාගේ ලොකු තාත්තා ප්‍රියංකර. හොඳයි. එතකොට අනිත් ගීතය මොකද්ද පුතා? ඒක පරවුණ මේ මල්ලයාට. පරවුණ මේ මල්ලයාට. කවුද ඒ ගීතය ලියලා තියෙන්නේ? සමන්ත පෙරේරස. සමන්ත පෙරේරස. හොඳයි. එතකොට එහෙනම් බොහොම විශේෂ කුසලතාව ඔයා පෙන්න පුතරුවෙක්. ඇත්තටම මේ පුංචි වයසට සතුටුයි. එතකොට මට කියන්න පුතේ, ඔයා මේ සංගීත කටයුතු වල නිරත වෙනකොට කොහොමද ඔයා කාලය ගලප ගන්නේ, කාලය හොයා ගන්නේ? පාසල් වැඩ කටයුතු ටිකට පාසල් වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න. මම කාලසටහනකට තමයි මේ කටයුතු කරන්නේ. හොඳයි. කාලය බෙදාගෙන වැඩ කරන පුංචි තරින් බොහොම ආදර්ශමත් කතාවක්. මම හිතන්නේ මේක බලන අනිකුත් දූ පුතුන්ටත් බොහොම වටිනා අදහසක් පුතා එකතු කළා. එතකොට පුතේ මම ඊළඟට ඔයාගෙන් අහන්න කැමති, මම ඇත්තටම රචනා කරලා සංගීත යොදපු කූඹියෝ කියන ගීතය ගායනා කරන්න තමයි ඔයා මාත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඒ ගීතය ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මම හරි ආසයි ඒ සින්දුවට. ඒ සින්දුව සමගිය ගැන තමයි කියවෙන්නේ. මම ඉතාලියටත් කැමතියි, ගොඩක් කැමති සින්දුවට. හොඳයි. ඔයාට අත්දැකීමක් එහෙම තිබුණාද ගෙදර කවුද හරි දෝසි කැටයක් නැත්නම් සීනි කැටයක් වත් අරන් යන කූඹියෝ වලක් දිහා බලන් ඉන්න එහෙම ලැබිලා තියෙනවද අවස්ථාවක්? දැකලා තියෙනවා. හොඳයි. අවසාන වශයෙන් ගරු පුතා, මට ඔයාගෙන් අහන්න තියෙන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තු කුමක්ද කියන එක. ඒ වගේම අපි ඉස්සෙල්ලේකට උත්තරේ දීලා. මගේ අනාගත බලාපොරොත්තුව ගැනීම වැඩ කටයුතු තුනක් කරගෙන සංගීත පැත්තෙන් හොඳට ඉදිරියට සංගීත කුසලතා වර්ධනය කරගන්න තමයි ඔයාගේ බලාපොරොත්තුව. හොඳයි. ඒ වගේම තමයි පුතා, දැන් අපි දෙන්නගේ මේ අදහස් සාකච්ඡාව තවත් ඔයා වගේම පුංචි දූ පුතුන් පිරිසක් මේක බලાવી, මේක අසાવી. ඉතින් ඒ නංගිලා මල්ලිලා අයියලා අක්කලට ඔයාට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? ඔයා වගේම පුංචි පැටව ටිකක් මේක බලાવી, ඔයාට මොනවද ඒගොල්ලන්ට කියන්න තියෙන මොකක් හරි විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවද? ඔයා මෙච්චර සංගීතයෙන් ඉහළට ඇවිල්ලා අධ්‍යාපනයක් කටයුතු කාලසටහනක් අනුව කරගෙන යන බොහොම පැහැදිලි බවක් ජීවිතේ පුංචි කාලෙදිම කොට නගාගෙන තියෙනවා. ඉතින් මොනවද ඔයාට පණිවිඩයක් හැටියට කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ට තියෙන්නේ හොඳට උනන්දුවෙන් වැඩ කරලා ඉදිරියට යන්න. හොඳයි. එහෙනම් අපේ පුංචි තරෙන් පුතා දෙන පණිවිඩය තමයි, පුංචි ඔයාලටත් හොඳට ඉගෙනගෙන ඉදිරියට
ජීවිතේ ඉදිරියටම යන්න කියන පණිවිඩය. එහෙනම් අද දවසේ මාත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට බොහොම ස්තුතියි පුතේ. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන්.